ආයුබෝවන් මම හිතනවා ඔබට මේ මෑකරල් වැට හොඳට දැකලා පුරුදුයි කියලා. මම මීට දින කීපයකට ප්‍රථම බණ්ඩාර මහත්තයාගේ ගෙදරට යන පාරේ හදලා තියෙන මෑකරල් වැට ගැන ඔබට වීඩියෝවක් රැගෙන ආවා. ඒක බොහෝ දිනක් බලලා තියෙනවා. ඒ බලපු ගොඩක් දිනක් මගෙන් ඉල්ලා හිටියා මේ මෑකරල් වගාව ගැන තවත් ඉදිරියට වීඩියෝවක් රැගෙන එන්න කියලා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ ඒ ගොඩක් දෙනාගේ ඉල්ලීම පරිදි බණ්ඩාර මහත්තයා මේ මෑකරල් වැටට කරන සත්කාර ගැන පොඩ්ඩක් හොයා බලන්න. අද උදේ තමයි මම මේ බණ්ඩාර මහත්තයාගේ ඉඩමට ආවේ. අද වෙනකොට රාජාංගනයේ ඇලවල් වහලා. ඒ කියන්නේ මේවට වතුර හරව ගන්න විදියක් නැහැ. ඉතින් අද උදේ වරුවේ බණ්ඩාර මහත්තයා එතුමාගේ ලෑම් මාස්පේ පාවිච්චි කරලා ගෙදර ළිඳේ වතුර අරගෙන මේ වගාවට වතුර දැම්මා. සාමාන්‍යයෙන් බටේකින් මේ වගාවට වතුර දාන්න බැහැ. මොකද මීටර 200ක් 300ක් විතර තියෙන වගාවකට එක බටේකින් වතුර දාන්න අමාරුයි. මොකද ලියදු හදලා නැති නිසා පාරාවින දිගටනේ තියෙන්නේ. ඒක නිසා මේ ඒ වගේ ඔය සාමාන්‍ය හැලි බැරල් එකක් හරි මොකක් හරි දෙයක් පාවිච්චි කරලා තමයි මේ වගාවට වතුර දාන්න ඕන. නැත්තම් බටේකින් හදන්න හරවන්න බට තියෙනවා මෙතුම ළඟ. බට තිබුණට ලියදු වගේ හදලා නැති හින්දා වතුර ගහන්න අමාරුයි. මොකද එක තැනකට එක පොඩි ප්‍රමාණයක් තමයි වතුර ඕන කරන්නේ. අද බණ්ඩාර මහත්තයාගේ මේ මෑකරල් වැටේ මෑකරල් නෙලන දවසක්. ඉතින් අපි බණ්ඩාර මහත්තයත් එක්ක නැවතත් සාකච්ඡා කරලා බලමු එදා අහන්න බැරි වෙච්ච දේවලුත් තව මොන හරි තියෙනවද? එතුමාගේ තව අත්දැකීම් මොන විතර අමතරව තව මොන හරි තියෙනවද මේ සම්බන්ධයෙන්? මෙතුමා වසර ගණනාවක් ඉඳලා මේ එක එක වගාවල් කරනවා. උදේ ඉඳලා මේ මෑකරල් වැටේ වැඩ, කෙසෙල් කොටුවේ වැඩ, එතකොට කොහිල වලේ වැඩ, ඒ සියලු දේවල් කරන ගමන් අද හවස් වරුවේ මේකේ දැන් මෑකරල් නෙලන්න තමයි අපි දැන් අපි ලෑස්තිලා ඉන්නේ. බණ්ඩාර මහත්තයා අපි හම්බෙලා බලමු කොහොමද මේ මෙතුමාගේ අත්දැකීම් මේ සම්බන්ධයෙන් කියලා. අපි අද බණ්ඩාර මහත්තයා හම්බෙලා බලමු මේ වගාවට ඇලේ වතුර එනකොට කොහොමද ජල සම්පාදන කටයුතු කරන්නේ? ඊට පස්සේ වතුර නැති කාලෙක කොහොමද ජල සම්පාදන කටයුතු කරන්නේ? මේ වගාවට පොහොර එකතු කරන්නේ කොහොමද? ඇත්තට මේ වගාව කරලා තියෙන පාරක, එතන පාරක් කියන්නේ ඉක්මනට වේලන ස්ථානයක්. මේ වගාවේ කොහොමද සීතල රඳා පවත්වාගන්නේ? මේ සම්බන්ධයෙන් මෙතුමා අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඊට අමතරව සත්තුන්ගෙන් සිදුවන හානි මොනවද? මේ වගේ වගාවකට බීජ කොහොමද සපයගන්නේ? කොහොමද හරියාකාරයෙන් මෑකර ලස්සන්නක් නෙලාගන්නේ? මේ ආදී සියලුම කරුණු වලට මෙතුමාගෙන් අපි පිළිතුරු ලබාගමු. අපි මුලින්ම බලමු මේ වගාවට කොහොමද ඇලේ වතුර එන්නේ නැති කාලෙක මෙතුමාගේ ළිඳෙන් වතුර හරවගන්නේ කියලා. ඇත්තටම මම වීඩියෝව ගොඩක් දික් වෙන්න පුළුවන්. මොකද දිගින් දිගටම කතා බහ කරද්දී තමයි මෙතුමාලගේ තියෙන අත්දැකීම් අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ. අනික මේ වීඩියෝ එක තනින් තන කපලා කොටලා ගන්න ගියොත් මේකේ තියෙන ගුණාත්මක බව අඩු වෙනවා. ඒක නිසා මම ඔබ සියලු දෙනාගෙන් මෙල්ලා සිටිනවා මම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹලා මේ වගේ ගොවි මහත්තුරුන්ගෙන් අපිට ලබා ගන්න පුළුවන් සියලුම දැනුම ලබා ගන්න කියලා. Thank you.
මෑ වැටි දෙවනි වතාවනේ මේ ගන්න යන්නේ නේ ඉතින් අපි ඒ ගන්නකොට මේක කරල් තිබුණේ නෑනේ බිමනේ පොඩ්ඩක් කරල් ටිකක් තිබුණේ නේ දැන් හොඳට කරල් තියෙනවා මේ කරල් හොඳට පේනවනේ නේ ඔව් දැන් තියෙනවා හොඳට මේ කියන්නේ අර මුල්ම දවස්වල වගේද නේද ඔව් දැන් බණ්ඩාර මහත්තයා සාමාන්‍යයෙන් මේ දැන් රාජංගනේ මේ වනෝට ඇලවල් වහලානේ ඔව් වහලා තියෙද්දින් අපි දැන් ඊයේ දැක්කා මේ උදේ වතුර ඔයාලා දානවා. දැන් ඒ වාගේ විතර කලින් දාලා තිනවා නැත්තම් වැස්සත් එක්ක දැන් වතුර ගැටලුවක් තියෙනවානේ. දැන් ඉස්සර නම් වැහි වතුර වැස්සින්ද හොඳට වතුර තිබුණා. ඔව්. දැන් අතින් දාන්න දෙලා තියෙනවා නේද? ඔව්. ඒ එහෙම ගොඩක් දවස් දා දාලා තිනවා මේකට ඒ වාගේ දේවල්. නෑ නෑ අපි දැනට එකපාරයි දාලා තින්නේ. ආ. දැන් ඉදිරියේදී වතුර මුර තුනක් තව එනවා කියලා තියෙනවා. ඔව්. ඒ වතුර මුර තුන આવොත් අපිට වතුර ඕන වෙන්නේ නෑ නැත්තම් අපි වතුර අනිවාර්යෙන් දාලා මේක පවත්තන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව් නේද? මේකට වෙලා තියෙන මහන්සි කුලී සල්ලි නොගියට ඔව්. සල්ලි වලින් ගියනතුවට ශ්‍රමයෙන් ගිහින් තියෙනවනේ. තියෙනවා නේද? ඒ ශ්‍රමය ආරක්ෂා කරගන්න නම් මේකට අනිවාර්යෙන් වතුර දාලා හරි මේක රක්ක ගන්න ඕන. ගන්න ඕන අනිවාර්යෙන්. ඒ හින්දා ආයි මාර්තු අග අප්‍රේල් මුල වැස්ස එනවා. ආ චෝරේකටම රාජන්නේ වහිනවමනේ එතකොට ආය නැවත වතුර දෙනවා අප්‍රේල් වල එනකම් මේක පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු මේකට අපිට වතුර බැරල් 20ක් විතර තමයි යන්නේ අපි ලෑන් මාට්‍රිය පටවන් ලෑන් මාට්‍රිය උඩ ඉඳලා දාන දාන යනවා ඒක තමයි දැන් ලේසියෙන්ම අපි ඒ ඉස්සරහා හිතලා තමයි මේ කටයුතු කරලා තියෙන්නේ කරන්නේ නේද සාමාන්‍ය මේකට බටේකින් ගහන්න බෑ ලියදුවාගේ හදලා තියෙනවනම් බටේකින් ගහන්න එහෙම ගහන්න බෑ දැන් ගොයම් තහිලා තියෙන්නේ ගොයමට ආය වතුර හරවන්නේ නැහැ අපි මේ මුරේ හරවපුවම ආය ගොයමට වතුර හරවන්නේ නැහැ නේද එතකොට ඉතින් අත් වතුර තමයි දාගන්න වෙන්නේ ආ ආය නැවත ගොයම් කපලා වතුර આવොත් ඉපනෙල්ලට දාලා ඉපනෙල්ලින් දාගන්නත් පුළුවන් පුළුවන් නේද දැන් හැබැයි සමහරට මේ 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 කන්න ළඟදීම වතුර දෙන්නත් ඉර තියෙනවා නේද? ඔව් අප්‍රේල් වල වතුර දෙන කතාවක් තියෙනවා දැන් මාර්තුවේ ගොයන් කැපිලා ඉවර වෙනවා රාජංගනේ. ඒකකොට අප්‍රේල් වල ආය වතුර දෙයි. ඔව්. ඒ කියන්නේ හැමදාම එහෙමයි අපි කරන්නේ. ආ. වතුර වැඩි තියාන නිකන් ඉන්නේ නැති වෙයි මේ සැරෙත් දෙයි. දෙයි නේද? අපිට ඉතින් වෙන නිකන් කරෙන්න තියෙන එක්තර තමයි රාජංගනේ මේ වතුර ටික විතරනේ. තියෙන්නේ. එතකොට බණ්ඩාර මහත්තයා සාමාන්‍යයෙන් මේ මේ මෑකරල් වගාවක් මේ ඔබතුමා කලින් වගා කරලා ඇතිනේ. ඔව්. එතකොට සාමාන්‍යයෙන් මේ කොච්චර කාලයක් විතර මේ මෑකරල් වගාවක් බීජ අස්වනු නෙලන්න පුළුවන් මට්ටමේ තියෙනවද? මේක ගොයියාගේ දක්ෂතාවය උඩ තමයි පවත්වාගෙන යන්න පුළුවන්. ඔව්. ගොයියා මේකට තෙල් පොහොර ටිකක් අමුතුවෙන් දෙනවා නම් ආයේ පණ ඇවිල්ලා මේක දිගට දිගට එනවා. එනවා නේද? මේක මාස දෙකක් දෙකමාරෙන් අස්වනු ඉවරයි. ඒ කියන්නේ මේවා අතිරේක භෝගනේ. ඔව්. ඒ කියන්නේ අඩු අඩු කාලෙන් අස්වනු ගන්න භෝග જાතිනේ. ඔව්. මේවා එච්චර කල් පවතින්නේ නැහැ. ආහා ගොයියාගේ දක්ෂකම උර ඉතින් මේක සාමාන්‍යයෙන් කන්න තුන කන්නේ බවාපුවාම ඊළඟ කන්න එනකම් මේ නෙලා ගන්න පුළුවන් ඔව් ඒක වතුර ටික දෙනවා නම් තෙල් පොහොර ටික දෙනවා නම් අස්වැන්න හම්බෙනවමයි පොඩියට කරල් හරි හැදෙනවා ඔව් දැන් බණ්ඩාර මහත්තයා අපි දැන් එදා ගිය සැරේ එනකොට මීට වැඩියක් කොළ තද නිල් පාට වගේ ගතියට තිබුණේ ඔව් දැන් ටිකක් කහ පාට වීගෙන අවිල්ල දෙනවා නේද ඔව් ඒ කියන්නේ පොහොර හරි වතුර හරි මොකක්ද කොහොමද දැන් මේ වෙනකොට අපි මේ හතර වෙනි පස් වෙනි මුරියේ තමයි කඩන්නේ දවස් දෙකෙන් දෙකට අපි මේක මේ කඩනවා කඩනවා දැන් ඊයේ ගල්ගම් පොල්ට කිලෝ 25කට වැඩි යන්න ගියා මං ඔව් පෙරේද පළමුදා කොළඹට 42ක් යව්වා හා හා ඊට අමතර ජේමිස් නැන්දට 42ක් ආයේ දැම්මා උත්තලම් පොළට හා හා ඒ විදිහට බලනකොට දැන් මෑ වැට ටිකක් දුර්වල වේගෙන ඉන්නේ. අපි පොහොර කියලා කුතිම මොනවත් දීලා නැහැ. හා හා. මෙයා මේ මේ පොළවෙන්ම තමයි තාම යන්නේ. ඔව් නේද? දැන් මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මා ළඟ තියෙන යූරියා ටික ගොයි කොම්පෝස්ට් මිටික් ගොයන් වලට හම්බෙච්චි. ඔව්. ඒකෙන් මං කන්නේ ওই අතිරේක බෝග වලට දාගන්න පොඩ පොඩ තියාගෙන තියෙනවා. හා. ඒකෙන් ටිකක් දාලා මේක පවත්වාගෙන යන්නත් අදහසක් තියෙනවා. ඔව් නේද? නැත්තම් ඉතින් අපරාධ. එතන මං උදේට වතුර දාලා හා මේකට පොර චුට්ටක් දාන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. හෙටද? හෙට උදේට. හා හා හා. තව එක්කෙනෙකුට වැඩ දෙන්න කිව්වා. ඔව්. එයා ආවෙන් පස්සේ වතුර පාරක් දාලා එහෙම දාන්න අදහස් කරගෙන ඉන්නවා. ඔව් නැත්තම් ඉතින් අපරාධෙට මෙච්චර මහන්සි වෙලා වියදම් කරලා කවුරු දන්නේ නේද? සමහරක් අස්සමු ගන්න පුළුවන් නේ එහෙම කරගත්තොත්. දැන් මේක මේ වීඩියෝ එකට බලන්න එහෙම ඕන නම් හෙට උදේටත් ආවොත් නම් ඔව්. අපි මේකට පොහොර දාන්නේ කොහොමද කියලා දැනගත්ත හැකි. දැනගත්ත හැකි නේද? අනිවාර්යෙන්ම මේකට පොහොර ටිකක් දැම්මොත් ආයේ පණ ගන්න පුළුවන්. ඔව් හෙට උදේත් මම ඇවිල්ලා මේකෙන් ගබු පෙටිකේ. ආ එහෙම හොඳයි. එහෙම හොඳයි. එතකොට මේක දැව නොදන්න අය හුඟෝ ಜಾති මගිනුත් අහනවා. ඔව්. මෑ කරල් වලට මෙච්චර පවත්තන යන්නේ කොහොමද? මේවට යන වියදම් කොච්චරද? ඒවා මේවා කියලා අහනවා. අහනවා අහනවා. අහන අය මං ඉතින් මම දන්න ශාස්ත්‍රයේ හැටියට මම දන්න ගොවිතැනේ හැටියට කියලා දෙනවා. ඔව්. දැන් ඔබතුමා මේ කලින් දාපු අපි වීඩියෝ එක මේ වෙනකොට 70000ක් පන්නලා බල්ලා දෙනවා. ආ ඒක තමයි. මම එතකොට මම ඒක තමයි ආඩම්බර වෙනවා. දැන් මේ ලංකාවේ මිනිස්සු බලනකොට මං විතරද මෑ වැව්වි කියලාත් මට හිතෙනවා පුදුමයක් මේක. ඔව්. ඉතින් එහෙම එච්චර ප්‍රමාණයක් බලන්න තරම් ඔව්. මේකේ මොකද්ද තියෙන විශේෂය කියලා මට තනියම ඉන්නකොට හිතෙනවා. අනිවාර්යෙන් නේද? ඔව්.
ඉතින් මම මෙහෙම අදහසකින් මේක වැව් ගණන් නෙමෙයි. නෙවෙයි නේද? ඇදුවේ කුරහන්. ඔව්. ඒක බලවුන්නේ නැහැ. ඊට පස්සේ පාරනිකන් තියෙන හින්දායි මේ කුඹුරේ වටිනාකම වැඩි වෙනදයි මම කල්පනා කරා. ඉතින් මේක හැමදාම කරන ගොවිතන්නේ කරනව මොනව හරි කියලා කෙරේ. ඔව් වෙනස් දෙයක් නේද? වෙනස් දෙයක්. ඔව්. ඉතින් මේක මෙච්චර ජනප්‍රිය වෙලා යයි කියලා මම එහෙම දැනගෙන කෙරේ නැහැ. නෑ. ඉතින් අපිට එහෙම ඇවිල්ලා තියෙනවා. හා බලාපොරොත්තු වෙනවා එමිලේ ඉයි කියලා. ඔව් නේද? ඔව්. දැන් බණ්ඩාර මහත්තයා මේවට මේ ඔබතුමා දැන් මං අද එදා කලින් ආ වීඩියෝ එකේදී අහද්දින් මම කිව්වා ඔබතුමා මේවට පළවෙනි මුරේ කඩලා සාමාන්‍ය මේවට මේ හෝමෝනයක් මොන හරි දියර පොහොරයක් මොන හරි දානවා යදනවා කියලා. ඔව්. මේකට එහෙම මේ වෙනකොට නෑ තාම මොනවත් කරලා නෑ. තාම මොනවත් කරලා නෑ. දැන් ඉදිරියේදී මට කරන්න හිතෙනවා මේක දැන් අත්වන්න උපරිම එන වෙලාව. ඔව්. මං ඒ හින්දා තව හෝමෝන් පැත්තට වැටුනේ නෑ. හා හා. උණවට වැඩිය ගහකට කොලකට බර වැඩි වෙච්චහමත් ඒක අසාර්ථකයිනේ. ඔව් නේද? ඒ හින්දා මම මේ නෑමුර දෙකක් විතර තව කඩලම හෝමෝනයක් දෙනවා කියලා හිතාන ඉන්නවා. හා හා හා. ඉතින් දැනට හෝමෝන් කියලා මොකවත් පොහොර කියලා මොකවත් මේකට යොදලා නැහැ. ඔව් කාබනික කාබනිකක රසායනික කියලා මොකවත්ම යොදලා නැහැ. වතුර විතරයි දාලා තියෙන්නේ. ආහා එහෙමද? දැන් හෙට මං හිතාන ඉන්නවා යූරියා චූට්ටක් තියෙනවා ඒක දාලා. ඔව්. පිදුරු කුණු පිදුරුකු තියෙනවා මල් ළඟ පිදුරු කන්දක්. ඔව්. ඒක ඇදලා උදේ දානවා කියන අදහස තියෙනවා එක්කෙනෙකුට මම වැඩ දෙන්න කිව්වා ඒකට අපි තුන් දෙනාට මේක කරත හැකි. ඔව් නේද? ඒ විදිහට කරනවා කියලා හිතාන ඉන්නවා. ඔව්. දැනට ඉතින් මට තියෙන ප්‍රශ්නේ වතුර. වතුර තමයි නේද? මේක අර පාරට උඩින් දා වෙලට පාත හින්දා වතුර දැම්මට හිටවන්න බෑ. හිටවන්න බෑ නේද? කොච්චර. ඒ හින්දා උදේවහ දැම්මොත් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන්. මමත් දැන් ඔබතුමා කිව්වා වගේ පිදුරු මේකට දාන්න පුළුවන්කමක් තිබුණොත් එතමනේ අල්ලලා හිටිනේ. ඒකට තමයි මම පිදුරු දාන්නේ. දැන් පාර පැත්තෙන් මම පිදුරු පෙලක් කියලා යනවා ගණකොමට. හා හා. එතකොට ඒක බලන්නත් පුළුවන් ඕන කෙනෙකුට. ඔව්. මේ එතන පෙරවසර පිදුරු තියෙනවද ගන්නවන්නතර මත? මල්ලඟ තියෙනවා ගිය කන්නේ පිදුරු කන්දක් ගහගෙන. හා හා හා. ඒවා අපි කල්යල් බලලා තමයි වැඩ කරන්නේ. දැන් තාම සාමාන්‍ය මේ පැත්තේ ගොයම් තව පැහිලා කපන්න මට නෑ ලබන මාසේ පළවෙනිදා ඉඳලා තමයි අපිට උණක් කැපෙන්න තියෙන්නේ. මේ ගොයනත් තව සතියක් කමාරක් ගයි මේ මට පෙන්නේ. ඔව් පළවෙනිදා පස්වෙනිදා අතර තමයි අපේ දින තියෙන්නේ. ඔව්. එතකන් අපි දාගන්න මට පිදුරු තියෙනවා. මං පිදුරු කන්දක් හැම කන්නෙම. ඒ හරක් ගොයිතන් කරන කාලෙත් එහෙමයි හරක් හිටියේ නෑ කියලා නෑ මං පිදුරු කන්දක් ගහ ගන්නවා වක්කඩකට ගන්ද උවමාරුවකට දෙන්න ගන්න. ඔව්. අපි ළමයි කුඹුරු වැඩ කරනවා. එයාලා ඒ කුඹුරු වල වක්කඩවල වලට එහෙම. හා හා හා. පිදුරු මං ගොඩ ගහන්න තියෙනවා. ගොඩ ගහන්න තියෙන්නේ. ඒකේ පුරාණ ඉඳලාම අපි කරන්න එනවා දෙමව්පිය වෙච්චර ඒක අපිත් කරනවා. ඔව් අනිවාර්යෙන් ඒක ගොඩක් වටනවා ඉතින් නේද? පිදුරු තියෙනවා පිදුරු තියෙනවා. ලොකු කන්දක් තියෙනවා. ඉන්න ඉදිරියේදී මොනවා හරි වෙනවා නම් ඒ දේවල් වලට නේද? ඔව් ඔව් ඔව්. එහෙම මූණ දෙන්න තමයි ඒව හදාන තියෙන්නේ. තියෙන්නේ. වක්කඩක් කඩාන ගියා, නියරක් කඩාන ගියා, ටක් ගාලා ගියා පිදුරු කන්දෙන් පිදුරු ගෙනා කුණ්‍ය දෙකක් ගැහුවා බැන්දා. බැන්දා. ඒතර දැන් බණ්ඩාරවත්ත දැන් මේ කුඹුරේ පිදුරුද මුතුමයි ඇදලා තියෙන්නේ. ඔව් මේ කුඹුරේ පිදුරු තමයි මං යන්න ගොඩ ගහගෙන තියෙන්නේ. ඒතර මේතරෙත් ගොයන් කපලා පිදුරු ටික ගන්නවද ගෙට? භූතයා ගහලා ගැම්මොත් මල්ලිය දුක දෙහෙර තුනක පොඩි කැටයක් ගහ ගන්නවා. මගට ඇටරින් පාග ගන්න හුනොත් ඒ අක්කරේම පිදුරු මං ගොඩ ගහ ගන්නවා. ගොඩ ගහනවා නේද? දැන් ගිය සැරේ මම බිම කමතර හැලා පෑගුවා. ඒක පිදුරු කන්ද ගහගත්තා. ඒ පිටු කන්ද තමයි අර තියෙන්නේ. තාම අර ඉස්තර ක්‍රමයට දෙහෙම කරන්නේ. ආ මම මේ ගිය සැරෙත් එහෙම කරා. මේ සැරෙත් මගේ බලාපොරොත්තු තියෙනවා භූත කුලී අරවා මේවා වැඩි හින්දා. ඔව්. දෑගැත්තෙන් කපලා බිම පා ගන්න. ඔව්. එතකොට ඉතින් අර වැඩි ලොකු එකක් අඩු වෙනවද? ඔව්. ඉතින් මේ සැරේ සල්ලි මගේ ඉතුරු වුණා. භූතයට රුපියල් 30,000 යන එක මම නවත්තා ගත්තා. ඔව් නේද? එතකොට යන්නේ සාමාන්‍ය ට්‍රැක්ටරේට ගන්නවා නම් ට්‍රැක්ටරේ ඩීසල් ටික විතරයි. වැඩ කරන්නේ ඉතර ඔබතුමාමද පා ගන්න? ඔව් මමයි පා ගන්න. ආ එහෙනම් ඉතින් ඩීසල් ටික විතරයි මට වීදම් වෙන්නේ. ඔව්. ඒකත් හොඳයි නේද? හැමදේම කුඩියට කරන්න ගියොත් අපිට ඉතුරු වෙන්නේ නැහැ නේ මොකවත්. ආ ඒත් තමයි නේ. ආයෙ දාන්න ඉඩපන් දෙන්නේ. ඔව්. ඉතින් අපි දැන් මේ වෙනකොට වැටෙන් කාලයි කැඩුවේ. ඔව්. දැන් අපි විල්බැරෝ එක පිල්ලා තියෙනවා. පිල්ලා තියෙන නේද? ඉතින් අපි විල්බැරෝ 4ක් බලාපොරොත්තු වෙනවා මේ වැටෙන්. ඔව් නේද?
ඕක අපි ලොකු උරයක් පළලා උරේට තමයි දාන්නේ කොළඹට යවනකොට මෙති බඳින්නේ නැහැ ඒ කිව්වේ කොහොමද උරයක් අරගෙන උස අතට පළලා උස අතට පළලා ඒක මම අඩුක් කරනවා ඉහිරවන්නේ නැතුව ගොනු ගොනු ක්‍රමයට අතුරු වෙනවා එතකොට ඉතින් විලෙන් දෙකුර ගන්නවා නම් අත දාලා උරේ ලෙව්වා අත දාලා ගත්තා හැකි ආ නැත්තම් තමයි නේද බටු වර ආ එහෙම දාපුවම මේකේ හානිය වැඩි හානිය කැඩෙනවා නේද හානිය වැඩි තැලෙනවා මේක පිනුමක් නෑ ඔව් මේක දිග මෑකරල් එක හින්දා ඒක හොඳ පිනුමක් තියෙනවා ඉහළ කියලා තියෙනවා මේ ඒ ක්‍රමයට එවනවා නම් හොඳයි කියලා ඔව් නේද ආ කියන්නේ එහෙම උරේ පළලා ආය දෙපැත්තේ ලණුවකින් වාගේ ඉස්සරහට යනවා මහනෝ හා හා එතකොට මම බැම්ම ලෙව්වාම මම ටික ආයාපත අතට ගත්තා හැටි ඒ විදිහටම ගොනු ගහලා ගත්තා හැටි ඔව් ඒතර බන්දරවත් ඒව සාමාන්‍යයෙන් මේ මේ කට්ටිය කවුරු උරේ පිටින්ම දරයි යන්නේ නැත්තම් කොහොමද ආ දැන් මේ දවස්වල කොළඹ එහෙම ඉස්සෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ කඩලලු දෙන්නේ දැන් අල කෑල්ලක් අල කිලෝ 50ක කෑල්ලක් දාපුවම මේක 3 දිනක් විතරලු ගන්න වෙනද පොලක් මේ දවස්වල වැඩිලලුනේ දින්නේ ඔව් දැන් කියන දා මේ එක්කනාට ගන්න තත්ත්වයක් නැහැලු නෑ නෑ මෑ කෑල්ල වුණත් එහෙමලු. හා හා. මෑ කෑල්ල කඩලා දෙන්න තුන් දෙනා එකතු වෙලාලු ගන්නෙ. ගන්නෙ නේද? වෙනදා ආව 80ෙන් මේ සැරේ 90යි කියලා කීව දැන් කතා කරනකොට. හා. ඒක ඉතින් හෙට තමයි තීරණය වෙන්නේ. ඔව්. ඒතකොට මන්දර මත මෙහෙ වෙළඳපොලේ කොහොමද මිල ගණන් තමන්නේ? මං කිලෝ 100ම්. අයියේ ගල්ගොම් පොලේ වික්ක 100ම්. ඔව්. මේ කතාව අහන කෙනෙක් ඉන්නවනම් මං ඒ ඔක්කොටම කියනවා මේවා මගේ මෑ මේක බලන්න YouTube එකේ මං දාලා තියෙනවා මෑ වැටගෙන. ඔව්. බලාපුව සතුටු වුණා. ඔව්. දන්න දන්නේ මම මෑ කිලෝ 20 ගානක් ගෙනිච්චා ඒක මිටි බඳලා ගෙනිච්චේ හා හැම කෙනෙක්ම මගේ මෑ මිටික් ගත්තාමයි ඔව් නේද බලපු අය ගොඩක් ඉන්නවා බලපු අය කාපු අය මේක දන්නවා මේ මේ රස රසායනික මොකක්වත් ගහලා නැහැ ඔව් විස මොනවත් මේකට යොදලා නැහැ තාම හා ඉතින් දැනට නම් පණුව එක දෙන්න ඉන්නවා පේනවා ඉන්නවා නේද ඒ හින්දා මම මේක අර මුල වතාවේ කිව්වා මේ ඇස්සහ කටවහ පාරේ කියන එකේ එහෙමද කියලා හිතෙනවා මේ දවස්වල මිනිස්සු ඡන්දෙ ඉල්ලන් දෙනවා පේරියට. ඔව්. ඈ අද දවසෙත් ආවා ඡන්දකාරයෝ ගොඩක් මේ පාර දිගේ මෑ කරල් කකා ගියා මන් දැක්කා. ඔව්. ඉතින් ඕවා මේවද දන්නේ නැහැ ඕන එකක් කියලා දැන් තාම මොනවත් කුමිනාසේ කියලා ගහලා නැහැ. නෑ නේද? කුමිනා තාම විතර පොහොර දාලත් මොකුත් නැහැ නේද? පොහොර හෙට තමයි දාන්න තියෙන්නේ කරලා තියෙන්නේ පොහොර දාලා පිටුරු දාලා වතුර දානවා. හා. එතකොට මෑමට ආයේ අලුත් වෙනවා. ඒතර බන්දාල මැත්තේ දැන් සාමාන්‍යයෙන් කාබනිකව විතරක් මේකට දැම්මොත් ඒක ටික කල් යනවාද කොහොමද එහෙම එහෙම දා ගන්න තියනවා නම් හොඳයි එහෙම කාබනික පොහොර කියලා මට තියෙන්නේ එක කොට්ටයක් ඒකට මං යූරියා කිලෝ 8ක් විතර දාන්න තමයි හිතාන ඉන්නේ ඔව් ලොකු ප්‍රමාණයක් නෙවෙයි ලොකු ප්‍රමාණයක් දාන්න නෑ ඔව් කිලෝ 8ක් විතර දාලා ඒක දිගටම දාගෙන යන්න තමයි හිතාන ඉන්නේ හා හා ඔව් දැන් සාමාන්‍ය ඉතින් අර මනුස්සෙන්ට දැන් මං කුරහන් කරන කාලෙත් එහෙම කුරහන් කරන කාලෙත් යූරියා චූට්ටක් දාන දාන ගියා ඔව් එතකොට ඉතින් අර අර තල්ලුවක් එනවා ගහ විජහට වැවිලා එනවා එනවා නේද මෑමටත් ආයෙ කොළපාට වෙන්න ඉඩ තියෙනවා. ඔව් කාබනික විතරක් කරන්න ගියොත් ඒකට කාලයක් කාලයක් යනවා. දවස් 15ක් විතර යනවා. කාබනික පොහොර අල්ලන්නක දවස් 15ක් විතර යනවා. මට මේක තමයි මේ වැටේ කාලෙත් ඉවර වෙන මට්ටමක් කරලා එනවා. එනවා එනවා. ඒ හින්දා අපි කෘතිම පොහොර ටිකක් දාලා රසායන යූරියා ටිකක් දාලා මේක නග්ගා ගන්න අදහස් කරගෙන ඉන්නවා. ඒකට වෙච්ච මහන්සිය හැටියට. ඔව්. තාම යමුරු 7 8ක් 10ක් කඩා ගන්න පුළුවන්. පුළුවන් නේද? දැන් මේ සැරේ වෙනකොට මෑ කිලෝ 100 කැඩෙනවා. කැඩෙනවා. දැන් 100 කැඩෙනවා. ඔව්. දැන් මන්නර මහත්තයා දැන් මම දැක්ක මේ මෑකරල් තමයි ගොඩක් කඩද්දින් මේ මෙතන අම්බරලා කඩනවා මේ අර ගම්මත් එහෙම කරනවා ඒක මෙහෙමයි මේක දැන් මේ තියෙන නට්ට තියෙනවනේ මොකක්ද දෙන මේක ඇදලා ගන්නවා හා හා ඇදලා ගන්නකොට මේ නට්ට කඩලා යනවා නට්ටත් එක කඩලා යනවා ඒක තමයි ආයේ මලක් කියන්නේ දැන් ඔය මල් කොපු තියෙනවා මේ තියෙන මල් ඔව් ඔය තියෙන චූටියර් මේ තියෙන මල් ආයේ මල් අල්ලන්න ඉන්නේ ආ ඉස්සරහට අල්ලන මල නේද අල්ලන්න ඉන මල ඒ කියන්නේ ලබන සිකුරාද සෙනසුරාද වෙනකොට ඌ ගියා කරලා ඒකට මේ නටුවකින් සාමාන්‍යයෙන් මේ මෑකරල් 20ක් 10 15ක් හදනවා 20ක් විතර මම බලාපොරොත්තු වෙනවා ආ හා හා දැන් මේ අපි කඩන්නේ 4 වෙනි 5 වෙනි මුර ඔව් මෙන්න ඒ ඇදලා ගත්තාම වෙන්නේ මේක ගැලවිලා හතට එනවා ආයෙ ඉතින් ඕකේ එන්නේ නැහැ ආයෙ ඉතින් මේකේ ආයෙ එන්න ආයෙ කාලයක් යනවා උද්දල්ලා හදලා ගන්න එන්න නේද ඒ හින්දා අපි කරන්නේ එක්කෝ කරකලා කඩනවා එක්කෝ නියපොත්තෙන් කඩනවා හදනවා හා 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 දැන් හුඟව දෙනෙක් දන්නේ නැති අය කරන්නේ ඇදලා ගන්නවා ගන්නවා නේද ඇදලා ගන්නකොට මෑකරලෙදි මේ ගැලවිලා එන්නේ ඔව් මෑකරලෙ හැදෙන්නේ නට්ටම කඩලා එනවා කඩලා එන්නේ නේද ඔව් ආයක තමයි අර කරකවල අපරලා තියෙනවා හුඟව ಜಾති ඉගෙන ගන්න ಜಾති ඔව් ඒක තමයි කරන්නම් වාලි කරලා ජය ගන්න බෑ බෑ නේද සියුම් දේවල් දැන් ඕක එහෙම හිතන්නේ නැනේ කවුරුත් නෑ එහෙම හිතන්නේ නෑ මාත් අර දෙකක් කරකවල ඉගෙන ගන්න බලන්න ඇදලම තමා ගන්න බලන්න අපි එහෙම නෑ ඉතින් අපි මේක අරත්තා කර ගන්න එපා ඔව් ඔව් නොදන්න කෙනෙක් ඉන්නවා නම් මේක ඉතින් ඕම් බලා ගන්න හොඳම ක්‍රම ඔව් නේද මට හුඟව දෙනේ කතා කරලා ස්තුති කරනවා ඔව් ඉස්සරහටත් මම ඉතින් ඒක බලාපොරොත්තු වෙනවා මම තව තවත් ಜಾති කරන්නත් අදහස් කරගෙන ඉන්නවා ඔව් නේද නොකරන ගොවිතැන් තමයි මම තෝරා ගන්න හිතාන ඉන්නේ තෙල් බේත් නොගහන ඔව් කවුරුත් නොකරන ඔව් ඇත්තට මේව වටිනවා එහෙම සාමාන්‍ය ඔව් එහෙම ගොවිතැනකට තමයි අඬ අදහස් කරන්නේ ගොඩක් වටිනවා
මිනිස්සු මේවා ඇත්තට සලකන්නේ නැණි වෙලා තියෙන්නේ. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් ඇත්තට මේ බණ්ඩාර මහත්තය ගෙදර කෑමට මේ තියෙන විදිහට සාමාන්‍යයෙන් ඇත්තට වැල් පහක් හදාගත්තා නම් ගෙදරට මාසෙට කන්න ඇත්තට දෙන්නේ කඩෙන් ගේන්න දෙන්නේ නැහැ. විශ්වාසයෙන්ම කන්න පුළුවන්. විශ්වාසයෙන්ම කන්න පුළුවන්. රස විස මොනවත් නැහැ. මේක තමන්ගේ ඉඩමේ හදාගත්ත දේ කියලා. ඔව්. අගේලා කන්න පුළුවන්. ඔව්. කොහොමද කරන්නේ? කවුද කරන්නේ? සාමාන්‍යයෙන් ඒ දැන් එහෙම හදා ගන්නවා නම් මේ මේ වර්ගය දැන් පොලොන් මෑ කියන්නේ දැන් මේ වගේ කරල් අරන් බීජ කරන් හදන්න පුළුවන්ද කොහොමද ඒක? පුළුවන් 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 පුළුවන්. පැලවෙනවද? මේ සතියේකට කොහොම හරි 60g 250ක විතර මෑ වේලෙනවා. ඔව්. ඇට. හා. කිලෝ 5ක් විතර අයින් වෙනවා මයි. ඔව්. බැරි වෙන කරල්. ඒවා දැන් අපි වේලලා තියෙන ඇට ගන්න. ඒවා හරියනවද ලබන කන්න? ඔව් ඔව්. මේ මැලේසියෙන් මේක දවස් 45යි. දවස් 45න් පස්සේ බීජ ඕන ඕන පොලොවක හරියනවා. ඒ මැලේසියෙන් ඒවා නෙවෙයිද මේවා? නෑ නෑ මේක මේ ගැමි එක මේක ගමේ එක. මේවා දේශීය දේවල්. ඔව්. මේක මේ බීජ ඒවා නෙමේ රටින් ගෙන්නපු එහෙම එකක් නෙමේ. නේද? හොඳට ආදායම් දෙනවා පුතා මේවට ලෙඩත් අඩුයි ඒ බීජ ඒවට වැඩිය ලෙඩ අඩුයි. එතන මේක ඔබතුමා ගාව තිබිච්ච වගාව මේ මෑ කරා ඔව් අපි හැම කන්නේ මේ ඉතින් ගෙදර වියදමට ගොවිතැන කරගන්න ඕනේ ඔව් ඒ ගොවිතැන් කරගන්නේ වගේ ඒව තමයි අපි හදන්නේ හදන්නේ නේද ආ බීජ එතකොට ඔබතුමාගෙන්ම තමයි ඔව් ඔව් අපි තෙල් ගහක්වත් පිටින් ගෙනල්ලා හදලා නැහැ හා හා පටක රෝපණ කෝලි කුට්ටු ගෙනල්ලා හිටුවා ඒක අසාර්ථකයි 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 හා තනමා ආවා ඒ ඔක්කොටම ඔව් දැන් ඉතින් කෝලි කුට්ටු කොහොමවත් නැහැ නැ නේද තියන්නේ ඇම්බුල් සීනි ඔව් කෝලි කුට්ටු පිටින් තමයි මම ගන්නෙ මගේ වෙලඳාමට කෝලි කුට්ටු ටිකක් පිටින් තමයි ගන්න කිලෝ 50ක් 60ක් හැම සතියෙම ගන්නවා පිටින් ගන්න. දැන් ඊයේ ගල්ගමු ගියා ඉතින් හොඳයි. ඔව් ඒක. කිසිම මේ ගන්නෑ මගේ වෙලඳාම මට හරියටම තිබුණා. දැන් ඔබතුමාගේ ඇම්බල් කැසල් ටික උදේම විකුණ ගත්තද? ඔව් ඔව් අපි 3 හමාර වෙනකොට ගෙදරට ආවා. ආ ඔව් 5 වෙනකොට අපි කොහොම හරි ගෙදරට එනවා. ඔව් නේද? ආඩම්බරින් එක විකුණනවා තෙල්ල නැහැ පොඩි වෙලා නැහැ තුවාල නැහැ. ඔව් ආයි කාටවත් කියන්න මොනවත් නැහැ. දැන් ඔබතුමාට සාමාන්‍යයෙන් මේ වීඩියෝ බලලත් ගොඩක් අය පොලෙන් කතා කරනවා නේද? අපෝ කතා කරනවා. දැන් මේ අද වෙනකොට මම හිතන්නේ 12 දිනක් 15 දිනක් කතා කරලා තියෙනවා. හා හා. අ බීජ ඉල්ලනවා. කොහිල ඉල්ලලා තියෙනවා. දැන් ඊයේ කොහිල 1000ක්. හා. මං ගල්ගම් පොල්ට ගිහින් දුන්නා. ඒගොල්ලෝ ලොරියක් කරනවා පටව ගත්තා ගියා. ඔව්. දැන් බන්නර මැත්තේ සමහරට මේ මෑකරල් වීඩියෝ එක බලලා මෑකරල් බීජත් ඉල්ලයි දන්න බලනවා. එහෙම වුණොත් දෙන්න ටික ටික මම වේලනවා. ඔව්. අ කිලෝ ගණන් දෙන්න බෑ. ඔව්. සාමාන්‍යයෙන් මේ වාගේ පොඩ්ඩක් හදා ගන්න කෙනෙකුට දෙන්න පුළුවන්. පුළුවන් නේද? ගොඩක් ගැටලුව තියෙන්නේ මේ අර ප්‍රවාහනේ තමයි නේද? කියන්නේ කෙනෙකුට මෙහෙට එන්නත් දුරයි. ඔයි ගොඩක් ඈතින් කතා කරන්නේ ඈත පළාත්වල ඉන්නේ. ඔය දැන් ඔය මාවත ගමින් අද වැව් උඩ මහත්තයෙක් කතා කරා කොහිල 500යි කිරියල 500යි පළවෝන කියලා. ඔව්. මං කිව්වා එනවනම් එන්න. මේවා ඇත්තද නැත්තද බලලා මේ ගොයිකන් ටිකක් අවබෝධය ලබාගෙන යන්නත් එක්ක එන්න කියලා. එයාට වාහන නැහැලු කාර් එකක්ලු තියෙන්නේ. ඉතින් කාර් එකේ ගෙනියන්න බැරි හින්දා. ඔව්. වාහනයක් කරගෙන එනවනම් කොහොමද කරන්න කියලා ඇව්වා මං ගියේ කවුරු කිව්වා නෑ එච්චර එහෙම හිතන්න ඕනේ නෑ මාත්‍යා මං ගල්ගමුවට ගෙනත් දෙන්නම් හා 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 මං උග දෙනකොට දැන් ගල්ගමුවට තමයි ගිහින් දෙන්නේ ඔව් මගේ ලොරියෙත් එච්චර ලොකු ලෝඩ් එකක් නැහැ ලොරිය ලොකු හින්දා ඔව් මට ගෙනින් දෙන්න පුළුවන් පුළුවන් නේද ඒ කවුරුන් එයා කැමති වුණා හා මාවතකම ඉඳලා බෑ මෙහෙට නම් ඒ ටික මිට 100ක් විතරනේ තියෙනවා ඔව් ඈත නෑ එයාගේ කාර් එකක්ලු තියෙන්නේ ලොරියක් නෙමෙයි හා හා ඉතින් කාර් එකේ ඒවා පටවන්න බෑද පුළුවන්ද කියලා ඇව්වා එයා ඉල්ලන්නේ කෙසෙල්ද නෑ එයා ඉල්ලන්නේ කොහිල පැලයි කිරියල පැලයි හා හා ඒ වටේ කාර් එකක වුණත් පුළුවන් ලොකු ඉඩක් යන්නේ පුළුවන් පුළුවන් මම ඒ යාඩ පැහැදිලි කරා ඔයා හිතන තරම් ලොකු වෙන්නේ නැහැ ඔව් ඉතින් කාර් එකේ වුණත් ගෙනියන්න බැරි වෙන්නේ අද හන්ද 7ට දැන් වැඩි ස්ථිර වෙනවා ඔව් අද හන්ද 7ට මං කිව්වා නැවත ආයෙ කතා කරන්න කියලා හා හා එහෙනම් ඉල්ලුවත් බඩු දෙනවා තියෙනවා නේද දෙන්න බඩු තියෙනවා දැන් මේ වෙනකොට ඔබතුමා කිරියල පාත්තිය මේ වෙනකොට මම රුපියල් 10000ක විතර ඔව් 10000ක විතර බීජ දීලා තියෙනවා කොහිල කිරියල කෙසෙල් පැල ඔව් එහෙම දීගෙන යනවා මේ 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 YouTube එකේ මේක දාලා මේක පොඩ්ඩක් ෆේමස් වුණාට පස්සේ මම හිතනවා මම ගොවිතැන මට ආසා හිතුණා. ආසාවෙන් කරන්න හිතනවා. ඔව්. ඉතින් මම මේක කරනවා. අනිවාර්යෙන් ඇත්තටම මට ඒ වගේම තමයි ඉතින් හුඟේ දෙනුගෙන් තියෙන ස්තුතිය. ඔව්. ඔබතුමාලා වගේ ඉන්නනේ ඉතින් කොළඹයිර කණ්ඩ ලැබිලා තියෙන නේද? මම එහෙම කොළඹයිට කීවා. බය නැතුව කණ්ඩ මේවට තෙල් පොහොර ගහලා නැහැ. නෑ. මේවා අපි හොඳ ලස්සනට පිරිසිදු වෙවනවා. ඔව්. ඒගොල්ලෝ සතුටු වෙනවා බැලුවලු උන්ට බැලුවලු මේ අපේ ඔය ඔය දාපු ඔය YouTube එකේ දාපු ඔය ඔක්කොම බැලුවලු හා හා හරි සතුටු වුණා යා ඔව් ඉතින් මේ මම ඔය බලන බලනට දන්න අය කියනවා හා අපේ ගොවිතැන් බලලා කරන්න අපේ ගොවිතැන් බලලා ඔව් වතුර තියෙන ඉඩම් තියෙන අයට පහසුකම් තියෙන අයට කරන්නම කියලා තමයි මම කියන්නේ
මිනිස්සු හිතට අරන කරනවා නම් ඔව් යෙඩි හැදෙන්නේ නැති මල් හැදෙන්නේ නැති ගස්චාදීනේ දැන් හුඟක් ගෙවල් වටේ තියෙන්නේ එහෙම මොකටද ගස් කොලම් නේද ඔව් එහෙම ගස් කොලම් මොකටද දැන් මේ කාලේ හැටියට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක අනිවාර්යයෙන් මල් අයින් කරලා දැන් මල් පෝච්චියක හරි මල් පෝච්චියක හරි මේ වගේ දෙයක් වවා ගන්න තමයි මිනිස්සු හිතන්න ඕනේ හිතන්න ඕනේ දැන් තියෙන ප්‍රශ්නත් එක්ක නේද ඔව් දැන් අද කනබුන ජාති වලට තමයි මිනිස්සු හුඟක් හම්බ කරන්න වෙලා තියෙන්නේ ඒක තම තමම වාව ගන්නවා නම් එදින මිනිස්සු පොඩ ඔව් දැන් ලස්සනට මෑ වැටි මෑ හැදිලා තියෙන වෙලාව ඔව් බලන්න මිනිස්සුන්ට ආසා හිතෙන්න පෙන්නන්නකෝ බලන්න අපි මේවා මිනිස්සුන්ට පෙන්නන්නම තමයි වවලා තියෙන්නේ නේද ඕන කෙනෙක් ඉන්නවා නම් හොඳට බලන්න එයාලටත් මේ වගේ වවන්න කියලා තමයි මන්නම් කියන්නේ අනිවාර්යෙන් දැන් ගොඩක් අය ඉතින් මේවයි දැන් මේ ගමෙත් මම කීප දෙනෙක් මට හම් වෙලා තියෙනවා ගොඩක් තමන් කරනව පෙන්නන්ද ටිකක් අකමැති අයත් ඉන්නවා නෑ මම එහෙම බිත්තර තියාගෙන ඉන්නේ කෙලින්ම ඉතින් මම කියන්නේ ඕන කෙනෙක් බලන්න ඔව් බලලා අගේ කරන කෙනා අගේ කරන්ඩ ඒවට ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක කිසි ගැටලුවක් මට නෑ නෑ ඕන දන්න කෙනෙක් තියෙනවා නම් ඔබට කෝල් එකක් දාලා මත් අහන්න පුළුවන් අහන්න පුළුවන් අහන කෙනෙකුට මම කියනවා නම් දෙනවා ඔව් බන්නර මැත්තේ මම දැක්ක මේකේ අර එහා කෙරවලට එන්න රතු පාට මේ ආ ඒක මගේ අදහසක් තියෙනවා මම ඒක කැමට ගන්නෙ නැහැ වෙලඳාමට ගන්නෙ නැහැ ඒක බෝ කර ගන්න මම මේ වෙනකොට දැන් මම කරල් 100ක් විතර මම ඒක වෙන් කරලා තියෙනවා කරල්ද කරල් ඒක මම හැබැයි මෙච්චර අස්සන දින මම එකක් නෙමෙයි නේද ඒක ලස්සන තමයි වැඩිපුර ඔව් රසය රසය රසයේ ගුණය නම් ඉතින් මෙහෙමමයි ඔව් ඒකේ තියෙන්නේ ලස්සන හා 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 අදයන් අඩුයි හැබැයි මේ වාගේ පළ එන්නේ නැහැ නෑ නේද මේ වගේ පළ දෙන්නේ නේද? ඒක ඒව හදාගත්තොත් පාඩු වෙන්නේ ටිකක් නේද? මම ඒක හිතාගෙන ඉන්නේ මේ පාරක් අයින් හදනකොට ඒක ලස්සනක් තියෙනවා. ලස්සනද? හා. ආ ඔය ඒක ලාභ ප්‍රයෝජනෙත් නෙමෙයි මම කරන්න හිතාගෙන ඉන්නේ. ඔව්. ඔය වගේ වැඩක් කරනවා නම් ඒක ඉතින් හොඳ කැපිලා පේන පාටක් රතු පාට. නේද අනිවාර්යෙන්ම. ලස්සනට තියෙනවා. ඔව් තැනින් තැන මේ වැල් දෙක තුනක් අතරේ අර වෙලාවට තමයි. ඔව් එහෙම හදන්න අදහස් කරගෙන ඉන්නවා නැවත ආය හදන දවසක. ඔව්. දැන් අපි ඉස්සරෝම් මේක කරන වෙලාවේ තිබුණේ පාමුලම මම කරන හතර පහක් තමයි තිබුණේ. ඔව් ඉස්සල්ලාම වීඩියෝ එක නේද? ඔව්. දැන් එහෙම නැහැ ඉතින් කිලෝ 100 පන්නලා කැඩෙන වෙලාව. ගන්න පුළුවන් නේද? ඉතින් මේක පුතා දවස් දෙකෙන් දෙකට ඉතින් එහෙම රුපියල් 6000ක් එනවා කියන්නේ බලන්නකෝ ඉතින් ආයි තව මොනවද ඕනේ එතකොට? ඒක තමයි නේද? ඉතින් මිනිස්සු මේවා හිතලා කරනවා නම් කොච්චර දේවල්ද බලන්නකෝ. මම නම් කියන්නේ කාට කාටත් වවාගෙන කනවා නම් තමන්ගේ සාක්කුවට ඉතුරුමයි. ඉතුරු යන්නේ ආරේ. ඉතුරුමයි. ඔව් දැන් සාමාන්‍යයෙන් ඕනම් බන පවුලකට එලවලු ඒවා ටික ගන්දම ලොකු මුදලක් යනවා නම නේද යනවා යනවා හැම දෙයක්ම දැන් 250 80යි 250 80යි 80 ඔව් ඉතින් 250ක් ගෙනල්ලා වැඩක් තියෙනවද බලන්නකෝ හතර පහ දෙනෙක් ඉන්න පවුලකට නේද මේක වැඩිපුර වවල අනික් ඒවා මුදලට ගත්ත හැදින්නේ දැන් මේකෙන් මුදල් හම්බ වෙනවනේ ඔව් ඒ වගේ හිතලා කරනවා නම් නේද ඔව් අනිවාර්යයෙන් දැන් අපිට නම් රාජංගනේ බැලුවොත් එහෙම ගොඩාක් වතු කැලේට ගිහිල්ලා තියෙනවා කැලේට ගිහින් තියෙන්නේ හොඳම ඉඩම් හොඳම ඉඩම් අපිට බලන්නකො ඉඩම තිබිලාද කියලා ඒකනේ නේද අපි ඒ තියෙන ටිකෙන් උඩරිම ප්‍රෝජන් ගන්න තරම් තියෙන්නේ නේද තරම් තියෙන්නේ ඔව් ආ ඒක ආඩම්බරෙන් කියනවා ඉතින් අපිට කවුරු හරි මේකට අත හිත දෙන්න සහයෝගය දෙන්න කෙනෙක් ඉන්නවනම් ඔව් මන්නනවත් දැන් මේ අදහා පැත්තට කෙසෙල් පළවගයක් තියෙනේ ඔබතුමාගේ නමක් නෙවෙයිද නෑ ඒක අර ව්‍යාප්තියෙන් කරන එකක් ඒක වෙන කෙනෙකුගේ ඒක ඒ ලස්සනට කොල්ලා කරනවා මම ඒ කොල්ලට කියව පුතේ මේව තමයි කරන්න ඕනේ කියලා කොල්ලත් ආදරෙන්න ගොයි දෙන කරනවා දැන් එකවලේ තුනක් හදලා තියෙනවා පුතා උතන මේ මම ඕක දැන් කාටත් කීකියා යනවා දැන් මගෙන් ඔය කතා කරන අය අහනවා කියලා හදන ක්‍රමයේ ඔව් දැන් ඕක ගස් තුනෙන් ඉවර වෙනවා හා හා අවුරුද්දයි මව ගස් තුන විතරයි මේක බලාපොරොත්තු වෙනවා අවුරුද්දයි අවුරුද්දට ගෙහකන් තුනයි ඔව් අවුරුද්දට ගෙහකන් තුනයි එතකොට කොටුව ඉවරයි ඉවරයි නේද ආයව ගාවල තුන්වෙනි ඒවා බලාපොරොත්තු වෙන්නේ නැද්ද? නෑ නෑ නෑ. ඔය අවවා බදු ඉඳන් උකස් ඉඳන්නේ. ඔව්. ඒක කන්න ගානකට ඇරෙන තියෙන්නේ. දැන් ඒ කන්න ඉවරනකොට අස්සනු පියර වෙන්න ඕනේ. හා හා හා. අපේ ඉඳන් වල කරනවා නම් අපි ඕක තව දිගට 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 යනවා. යනවා නේද? එතකොට ඒ ව්‍යාපෘතියට බැඳුනොත් එහෙම මේ
ඒ අවුරුද්දෙන් එක අයින් කරන්න ඕනද මේ වැඩ නෑ ඒ යාලා කියන්නේ කොච්චර හරි පවත් ගන්න යන්න කියලා මේක හරි ඉඩම උකස් ඉඩමක් ඕක යාගේ ඉඩමක් නෙමෙයි ඕක අයිතිකාරය නෙමෙයි ඔවලා තියෙන පිටකෙනි ආ හා ඒකයි මම එහෙම කිව්වේ ඔව් මේක අපේ ඉඩමක් නෙමෙයි වෙන ඉඩමක් ඔව් නේද මගේ අදහස තියෙනවා පුතා අක්කරයක් ලස්සනට කරන්න ඔය ක්‍රමයට ආ හා මම එහෙම උනොත් අපි දෙන්න මු ලෝකෙට කරන්න ඇති අනිවාර්යෙන් අපේ තියෙන අත්දැකීමුත් එක්ක අපිට ඕක සුළු දෙයක් ඔව් නේද කෙසෙල් ගැන අපිට තියෙන දැනුමේ හැටියට ඕක අපිට සුළු දෙයක්. ආයෙ කාගෙන්වත් උපදෙස් ගන්න ඕනේ නැහැ. මගෙන් ඊයේ පෙරේදා පාන දුරේදී කොළඹ දිහා මහත් එක්ක ආනවා මේ පොලේ තියෙන කොහිල වලින් බීජ ගන්න පුළුවන් කියලා. හා හා. ඉතින් බලන්න ඉවත් මහත්තේ. ඔව්. මං කිව්ව මහත්තයෝ ඒක නම් කරන්නම බෑ. ඔව්. ඒක කරන්නම බෑ. අන්නාසි ගෙඩියක් කරන ගිහින් පැලේ හිටෙවුවා වාගේ වෙයි. වෙන්නේ නේද? ඉතින් මුලක් වෙන්න තැනක් ඒකේ තියලා ඉතුරු කරලා නැහැ රැහැලනේ වන්නේ අපි වෙලඳ පොළට බඩු. ඔව් allele සම්පූර්ණ දෙයක්. ඒක හරිනේ නේ වන්නේ. ඔව්. ආ බීජෙට ඕන නම් බීජෙට වෙනම දෙවනවා. හා. කොළඹට යමනේ මම වෙලඳ පොළට දාන ඒවා කෑමට දාන. දැන් අපි මේනකොට දැන් මේ හදලා මේවා කරලා තියන්නේ මේ කොසිල්ල කොහිල පැල අපි සම්පූර්ණ වීඩියෝ එකක් කරානේ අපි. ඔව් ඔව් ඔව්. ඒක දැන් බලලා මේ බොහෝ දෙනෙකුට ඒක ගැන අත්දැකීම් ගන්න පුළුවන්. නෑ මම එහෙම දීලා තියෙනවා. මම අලුතෙන්ම වවලම පෙන්නලා තියෙනවා ඒකේ. ඕනම කෙනෙකුට ආයේ තව කෙනෙකුෙන් අහන්න තියෙනද මම ඒක පෙන්නලා දීලා තියෙනවා. ඕන කෙනෙකුට වවන ඕනම වණ්ඩ අදහස් ඒකේ තියෙනවා. තියෙනවා අනිවාර්යයෙන්. සම්පූර්ණ පැලේ තෝර ගන්න තැන ඉඳලා හදන තැනටම මම හදලම පෙන්නලා තියෙනවා. තියෙනවා. ඒක ඇත්තටම ගොඩක් වටිනවා සාමාන්‍යයෙන් නෑ පුතා ඉතින් අපි දන්න දේ මිනිස්සුන්ට කියා දීමනේ අපේ තියෙන යුතුයකම නේද අපි මිනිස්සු හැටියට අනිවාර්යයෙන් එතන ඉන්නවා අපි මැරෙන්න ඉන්න මිනිස්සු ඔව් ආයෝ තියාගෙන මැරිලා වැඩක් නෑනේ ඔව් අර ඔබතුමා කියෝ වාගේ අර ගල් උණු කරන ක්‍රම ඒ කාලේ සිංහල රජ කාලේ තිබිලා කියනවනේ දැන් අදේව නෑනේ නෑ ඒ නොදීපු හින්දානේ ඒක නැත්තේ නේද ඔව් මේ නදීපුන්ට තමයි නැත්තේ කොටස අඩුවෙලා එන්නේ නේද අපි ඔව් අපිට එහෙම ඕනේ නැහැ දක්ෂ මන්තර සාස්ත්‍රය කියලා තියෙනවා නේද මෙන්න කොච්චර තිබිලා තියෙනවද නේ ඔව් ඒ ඔක්කොම අභාවයට ගිහිල්ලා නේද දැන් ගිහිල්ලා තියෙන්නේ ඒ හින්දා ඒවා පාඩම් වලට අරගෙන අපි ඉතින් දන්න සාස්ත්‍රය තව කෙනෙකුට දීලා මැරිච්චාම හරි අනිත් දැන් මේ මෑකරල් වැටේ සාමාන්‍ය දැන් මේ පැත්තෙන් විතර අපිට පේන්නේ. ඔව්. ඒතකොට එහා පැත්තේ ඒවා කඩනවද මොකද කරන්නේ ඒවා? මේ වාගේම එහා පැත්තේ පුතා තියෙනවා. බැලලා බලන්න වෙලට මේ වාගේම එහා පැත්තේ කරල් එල්ලලා තියෙනවා. දැන් මං ආයෙ පාරක් එහා පැත්තෙන් යනවා. ආ එන්න ඕනේ නේද? ආයෙ එන්න ඕනේ. අපි තුන් දෙනෙක්නේ මේක කරන්නේ. අද එක්කන ආවි නෑනේ. හා හා. ඒ හින්දා දැන් අපි දෙන්නට මේක කරන්න බෑ. මේ ඉන්න එක්කන උස නෑ. ඔව්. එතකොට ඒක කඩන්න මම්ම බහින්න ඕනේ. එහා පැත්තට උස කෙනෙක් යන්න ඕනේ. ඒ කියන්නේ වෙලට බහපුවම අත දිග හරිය තමයි තියෙන්නේ. ඉතින් මේ හින්දා මම දැන් එහා පැත්තට ආයන්න ඕනේ. ඇදලා කඩන්නත් බෑ අර. ඇදලා කඩන්න බෑ. ඇදලා කඩන්න බෑ. මේක නියපොත්ත තියෙන කෙනෙක් එක්කෝ කඩන්න ඕනේ එක්කෝ කරකලා කඩන්න ඕනේ. කඩන්න ඕනේ. හරි පරිස්සමට මේක කරගත්තොත් තමයි ඉතින් ගොයි තැන ආරක්ෂා වෙන්නේ. ඔව්. මේ වාගෙම මෑ තියෙනවා එහා පැත්තට. ලස්සනට තියෙනවා බහලා බලන්න ඕන කෙනෙක්. ඔව්. ඕන වෙලාව මේ වාගෙම මෑ තියෙනවා එහා පැත්තේ. තියෙනවා. එහා පැත්තේ කැඩිලා නැතුව. මම පාඩු ගොවිතන් නෙමෙයි පුතා. මේවා පාඩු ගොවිතන් නෙමෙයි. මම ඒකනේ කියන්නේ මහ පොළොව කවදාකවත් මිනිහෙකුට පාඩු කරන්නේ නැහැ කියලා. ඔව්. මිනිස්සු මේ ලොකු දේවල් බලාපොරොත්තු වෙනවනේ වෙලා තියෙන්නේ. මේක තමයි නේද? එකපාර පොසත් වෙන්න. අපි දෙහෙම ඕනේ. අපි දැනගෙනමයි කරන්නේ. ඔව්. අපි දැනගෙනමයි කරන්නේ. ඒක තමයි නේද බන්දරත් අපිට ලැබෙන එක අනිවාර්යෙන් ලැබෙනවා අපි ඒක ලබා ගන්නවා ඒක නවත්තන්න කාටවත් බෑ මේ ඉතින් දැන් මේ හතරවෙනි පස්වෙනි මෑමුර කඩන්නේ ඉතින් තෙල් ටුට්ටක් තාම ගැහුවේ නෑ නෑ ඉතින් බලන්නකෝ එතකොට වියදම් වෙලා තියෙන්නේ කොච්චරද කියලා ඔව් ඇත්තට මේක ගොඩක් අඩු වියදමෙන් කරලා තියෙන්නේ නේද බන්දරත් අඩු වියදමෙන් අපි මහන්සියෙන්ම තමයි හුඟක් කරලා තියෙන්නේ කරගත්තේ නේද සල්ලි පැත්තට ගියේම නෑ තාම ඔව් දැන් හෙටනම් පොහොර පොඩ්ඩක් දානවාමයි ඔව් පොඩ්ඩක් ගන්න මේ කිලෝවටක් කියන්නේ ඉතින් මේකට දැනෙන්නේ නැහැ නෑ ඊට වැඩිය දාන්නත් නැහැ මම ඕක ගොයමට ගහ ගන්න ගත්තියේ පොඩ්ඩක් ඉතුරු කරා ඉතින් ওই මිරිත් ගහකට කොච්චි ගහකට මොනවා හරි බීජයකට දා ගන්න ඕනේ මොකද ආයි කඩේ ගන්නත් නැහැනේ දැන් අමතර යූරියා කියලා ඔව් එහෙම රටක් නේ දැන් අපිට තියෙන්නේ එහෙනම් මං චුට්ටක් තියාගෙන තියෙනවා ඒක අනිවාර්යෙන් දානවා හා කම්පෝස්ට් එකකට දාලා ඔව් වෙලාවක් කලාවක් තියෙනවා නම් හෙට උදේත් ඇවිල්ලා බලන්නකෝ මේක කරන්නේ කොහොමද කියලා දැන් මිනිස්සු ආයි මේකේ කොහෙද වලවල් කපන්නේ එතකොට පොහොර දාන්නේ කොහොමද ඔව් ඈ ඇත්තටම මේක ඇත්තටම දැන් පාර මැද කපලා දානවද කොහොමද කියලා හිතාගන්න බෑනේ නෑ දැයින් නැති වෙන්න මම වැඩේ කරනවා ඔව් පාරට දැයින් නැති වෙන්න මෑ වැලට දැයින් නැති වෙන්න වැඩේ කරනවා ඔව් මේක ඉඩක් නැහැ නේ හපත් නෑ ඉඩ නෑ කටේ පාර කටේ හැදලා තියෙන්නේ ඔව් මීර පල්ලේ හැදලා තියෙන්නේ මේ පැත්තෙන් පාර සම්පූර්ණ ඔව් මේ පැත්තෙන් සම්පූර්ණ ඉතින් මගේ ලොරිය යන්න පාරක් ඔව් ඒ උනාට බලන්නකෝ තියෙන මෑ ගොඩ
ඒක තමයි නේද? ඔව් ඉතින් මේ වාග්ගුණේද දෙයිය දෙනවද කොහොමද දෙනවද දන්නේ නැහැ. ඔව්. මේක ඉස්සරව මම අස්සන්න අරගෙන පුතා. ආ. මම අතන බෝධිය ගාව අපි ඒක දරු කරලා හදලා කියනවා මේ අතන බෝධිය. දන්නව නේද? ඔව් බෝධිය. ඒ සංහිඳට ගිහින් කිරි උතුරලා. ආ. සරොම් මැටි කිවි කුණලා. ඔව්. මම එතන කිරි උතුරලා හැම තමා ඉතින් මේ අයිදුල් කෙරේ. හා හා. ඉතින් මේක දෙයියන් බුදුන් අපි ඒ හැම කොයිතනම්ම කරන්නේ හැම තමා. ඔව් නේද? යම් බුදුන්ට දීලා තමයි අපි පරිභෝජනයට ගන්න. අනිවාර්යෙන් මේ වගේ පිහිට ඇති තියෙනවා. තියෙනවා තියෙනවා අපිට තියෙනවා. මේවට බණ්ඩාරවත්ත මැස්සොන්ගෙන් ගොයම් මැස්සන්ගෙන් එහෙම කරදර නැද? එනවා. එනවා. තාම ආවේ නෑ දැන් ගොයම් පැහිලා. ඔව්. ගොයම් කපාපු හැටි ඔය ඉන්න සත්තු ඔක්කොම දැන් මේකට ගොඩ වෙනවා. ගොඩ වෙනවා නේද? ඔව්. එතකොට ඉතින් ඒ වටත් මොනවා හරි උපක්‍රම හොයා ගන්න ඕනේ ලාම්පු ටිකක් පත්තු කරලා. ඔව්. බේත් නොගහම වැඩේ කරන්න තමයි අදහස් කරන්නේ ඉන්නේ. ඔව් නේද? ඒකට උපක්‍රම තියෙනවා, උගුල් තියෙනවා. ඒ උගුලක් මම කොහොම හරි උගුලක් හදනවා කියලා හිතාන ඉන්නේ. ඔව්. අර කහපාට උගු ඒවද? ඒ ඉල්ල නැහැ. පුතා මේක ඒවත් කියන්න ඕනේ. මේ ගොයිය දන්නේ නැහැ නැත්තම් ඕවා. ඔව්. අපි ඉටි දෙදියලින් හදනවා බකට් වගේ වර්ගයක්. හා හා. අපි හිතමුකෝ බකට් එකක් කියලා. ඔව්. ඒ කියන්නේ වෙසක් එකට පත්තු කරන බකට්. ඔව්. ඒක මේට හදා ගන්නවා බකට් 10ක් විතර මේක. හා හා. 10ක් විතර හදාගෙන ඒකේ ගානවා ඩීසලුයි වීසුයි. ඔව්. මම කරලා තියෙනවා. ආහ්. ඉතින් මේක කරනවා මේ සැරෙත්. ඔව්. ඩීසලුයි යෝයි වීසුයි ගාලා ඒක තවරනවා. තවරලා ඇතුලේ ලාම්පුව පත්තු කරනවා. හා හා. එතකොට ඔය එන ඔක්කොම ඕකට වහන්න ඕනේ. ඒ කියන්නේ එළියට එනවනේ සතා. එනවා. ආපු හැටි වහපුවම ඇලෙනවාමයි කොහොල්ලවයි. ඔව් නේද? මම ඒකට මේ තමයි මේකට කරන්නේ. මේකේ දැන් පණුව එපා දෙන්න හිටියා. ඔව්. ඊට පස්සේ මම ගැහුවා කොහොඹට ටිකක් බලන්න. ඔව්. අඩු වුණා. හා. ඒ වගේ තමයි තාම කෙරේ. ඔව් නේද? ඒ උගුලක් හදනවා මම මැස්සෝ ආවොත්. ඔව්. එකතරයක් අර මොනවද කුමිනාසකයක් ගහලා ස්පින් වගේ වුණා කියලා. අම්මෝ ආයි ගහන්නේ ආයි ගහන්නේ මට ඒකෙන් පාඩුවක් වුණා පුතා වැල් මැරුණානේ. දළු මැරුණා. හා හා. ඊට පස්සේ කොහොඹට ආ ඔව් ඒක තාලා බලපුවම ඒක සාර්ථකයි. හා හා. ඉතින් එහෙම දැන් මොනව හරි උපක්‍රමයක් හදා ගන්න ඕනේ. ඔව් නේද? ගොඩක් දුරට අර මම ඒ ලේබලයක්වත් තිබුණ නෑ ඒ තෙල් එකේ කුමිනාසකයක් කියලා දන්නවා. ඔව්. ඒක සැර තෙලක්. ඔව් නේද? ඒකෙන් තමයි හැම උනේ. හා හා. දළු මැරුණා. රවුන්ඩ් අප් ගහුවා වගේ වුණා. මම බය වුණා මෑ වැට ඉවර තමයි කියලා. ඔව් නේද? ඒක අර ඊයේ පොලේ විකුණන රජීවා කීප දෙනෙකුටම කිව්වා. වෙළඳ පොලේ තියෙන වගේ ඔයාලා හොඳටම කණ්ඩ ගන්නවා නම් ගණ්ඩලා පණු එක අපු එක. ඔව්. සැලිච්චි පොඩි වෙච්ච එකක්. හා හා. එහෙම ගන්න. ඒ හොඳ දේ තමයි එහෙම විනාශ වෙන්නේ. ඔව් නේද? පණුවෝ ඉන්නේ එක පණුවා ඉන්න කෑල්ල කඩලා දාලා ගත්තත් ඒකේ වස විස නැහැ. සතා වුණත් කන්නේ පුතා. විස අඩුනන්නේ නේද? හොඳ දේ. හොඳ දේ. හා. අපි ඒක තේරුම් ගන්න ඕන අපි මිනිස්සුනේ. ඔව්. සතා කන්නේත් වස විස නැහැ කියලා ඌට දන්නවා. ඔව්. එහෙම එක. ඒක අපි කන කොටත් ඉතලම කන්න ඕනේ. කන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම ඒකට වරද බටු ගෙඩිත් සමහරව පණුව කාපුවාම තෝරන පණුව කාපුවාම ගන්න අය ඉන්නවා පණුව කාපුවා නොගන්න අය ඉන්නවා ඒ නොගන්න අය මනු හිතනවා මොඩියු කියලා ඔව් පණුව කාපුවා තමයි ගන්න පණුව කාපුවා තමයි ගන්න ඕනේ පණුව කන්නේ හොඳ එක හොඳ එක හොඳ එක අර තෙල් බෙහෙත් හැදিলা තමයි ওই වෙළඳ පොලේ දිලිසෙන්න තිබුණට ඕක තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා ගොවිතැන් කරන අය ඔව් ඔව් දිලිසුනාට ඒක දිලිසලා තියෙන්නේ කොහොමද කියලා අපි දන්නවා නෝනේ සමහර බටු පෑහෙන්නත් තියෙනවා පෑහෙන්න තෙල් දිනවා දැන් අර සුමසිඩින් කියලා ඉස්සර තෙලක් තිබුණා දැන් ওই යාපනයේ දිහනන් තියෙනවලු තවත් හා ඒකේ පණුව ඇතුළට මැදි කරලා වහනවනේ දින ඔව් නේද අපි ඉස්සර බටු වගන කාලේ අපි යවසෙරා ඔව් ඉතින් මේ බටු අපි කණ්ඩායමේ හිියකට ඔව් තෙල් ගහපුවම අද තෙල් ගහලා හෙට බටු වඩනවනේ පුතා කොරඹට. ඔව් නේද? ඒකට ඉතින් අපි දන්නවනේ මං කන්නේ මිනිස්සු කියලා. ඔව් ඔව්. ඒ ගොයිතැන් වලින් අපි වැලකිලාම ගියා. ඔව් නේද? මං එදත් කීවේ තෙල් බෙහෙත් නැති ගොයිතැන් තමයි දැන් තෝරන කරන්නේ. අපි නොදන්න කාලේ වසවිස මිනිස්සුන්ට කැව්වා. කැව්වා. එහෙම දැන දැනත් කවන්න ඕනේ නෑනේ. ඔව්. එහෙම තෙල් බෙහෙත් නොගහන ගොයිතැන් තමයි දැන් හොයන කරන්නේ. ඔව්. හැබැයි තෙල් බෙහෙත් නොගහ කියලා මේ තෙල් බෙහෙත් ගහලා ඒව තමන් කන්නේ නැති වුණාට ආයේ කඩෙන් ගේන්නේ තෙල් බෙහෙත් ගහපුවා කියලා මනුස්සෙන් තේරෙන්නේ නැහැ නේද? තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්නේ නැහැ. ඔව්. ඒකයි වෙලා තියෙන්නේ. දැන් සමහර අපේ ඔය තියෙන හොඳ ගස්ලපු ගෙඩි අරව මේ හොඳ හොඳ වර්ග විකුණලා පිටට ඉන්න දොඩන් ඒව කනවා. ඒව කනවා. තේරෙවනි? ඇපල් එහෙම ගෙනල්ලා දිලිසෙන්න තියෙන නාරං එහෙම ගෙනල්ලා කන්නේ ඔවා කොහොමද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. අපි දන්නව වුණාට නේද? ඔළුවේ තියෙන අය තේරුම් ගන්නවා. සතෙක් කොට තියලා නැතුව පණුවෙක් කාලා නැතුව මැස්සෙක් ඉදලා නැතුව තියනවනේ ඒක එතකොට තෙල් බෙහෙත් නාවලා කියන එක තේරුම් ගන්න ඕනේ අනිවාර්යෙන් නේද
Bandara mati saman nanti me mekaral me hari kaupi me wagi waga waga kita me kumi satu tungging me mes tungging panu tungging ini wagi tiin hani ul damat ro loko monung hari satu tungging nu tawa karat dah hani tiin wad. Apa itu dia ni visi visi mana mon ragi? Mon ragi. Mon ragi. Mona meke malat ama kan da balan. Mal dekan mona. Mona usai ni me minyak kuki wagi hotel ikut buah musila ini mana me meter di jatet dia ni me nanti me malat kanu ame ka. Api ya kita nulah di noda, meki api niatnya ni cerah balan hindah hebat, thamane. Ni, netam monra genti na hani ya, thamah monra mula kan. Mula deh. Di sese batu mal, batu gate. Mekaral, dalu mekaral, dalu mekaral mal, monra kan ni ke? Oke. Panuang gen satu gen orang tuh dia hani ada ke? Netam aku ada lagi lino. Ha, mekaral. Mekaral, netam aku ada lagi lino. Oka koran ni lino, buta gila lah pasat ya. Gila lah pasar dia no, ikan ikan ni, hotel dikor lah gili no, gila lah pasar dia no. Vegan ni teh mai, vegan ni chatting chatting kat dalam kanan mana ni? Vegan ni teh mai, kat dalam gila lah, upasar dia no. Itu retetika kat dalam. Retetika uge khati. Wah mini sudan ni ne, mini sudan ne, ini amat teruk gila. Jam me, beti ada udit kaya, karal ko, mari kilo bahak kita kanan mana? Api puluhan tahun mereka kan no. Betul, di dekat girau. Mee balan tu, mee girau kau buat apa? Kapaladaan mah gini andre. Kapaladaan mah gini andre. Handebe. Hadis sihir kalau boleh itu, dah lagi ikat kau di ini. Di dekat ni. Girau kan ni mana ada? Ata dekat ni. Girau kan ni ata. Girau kan ni perlu antara ni ata. Ata ini sih kata mah, uhu handebe balan. Mee balan tu, kalau gini antara mee. Oh, girau kan awak. Kapaladaan awak. Uta handebe itu satu. Kapaladaan mah gini andre hati nuut betul. Nuah itu pasti dia. Girau ye no rai nak jangan gua ye no sadio. Apa ini hingga ni? Tapi melihat apa tu na? Eh, tapi kalau girau kan ni pahit cawa ke? Oh, ada ini kita sama ukan dek macam tu. Kan ni? Udan no? Udan no? Hantar minisun tu agi macam. Jangan gua ye no. Ada ini kita sama ukan dek balan. Oh, ni ada. Itu kalau data macam tu, tahu menung hari sabtu. Nee, ada ini seruai minisun di harak nee, elu nee. Eh, macam sabtu ni hari nee. Dengan ni tak kumpul orang kerja. Nee, ini mana? Ini mana? Ini mana? Kau munat nee? Mahan sila, kau itu nak kerja? Ini mana? Kand, inna kah? Sabtu nee? Sabtu nee? Sabtu, adu ini kah? Oh, adu ini mana? Sabtu nee? Kiri harap kita kini. Kiri harap kini nak hidup ini kaya itu. Kalau balah dah kan? Nee. Ini mah, apa dah? Ini mah kerja dulu nee? Nee. Ini mana lagi entah mah kerja? Dengan istirahat ini, mana lu kahani? Tadi ini demi. Mana lu kahani tadi? Mereka mini sumaran kan nee? Um mardan ekoran deh, mana sabtu tu naya dengan rati. Yang sabtu kena sarap ya, taruh ini mana? Naya mukikkan naya, mukikkan naya. Mana tu kanan? Mana kata pilih kopi aja ngari ini hiri aja ini, jadi mana sabtu tu naya? Naya. Mana sabtu naya? Ini dah unggul mardan ini ready. Ready naya tu. Makai huru huru ini kahana kata pertama ini video dekat tu nama mangkerapu hinda. Ini suhana mukutin muna di la kata ekoran net di kila. Mama ini meka dekter meka kena. Aku minyak itu mana dienda beri kemaknae. Abi kerana ini kerja ini, ini kerana apa ini? Nampaknya ini dah dia mana dia balal balal kerana dua ini. Madi madi mati ya. Madi mati na ini mati. Ada kerana apa ni terus ya? Kredit pernah mah. Mereka dia balal. Anjing dengan ada ni, mereka itu api dienda ini ada tuan jenis kerana api dienda ini jahat mereka kadangkan ada tuan raya ini dalam gay. Ini dah dia ini kerana. Hadis ini ni api dienda. Ini mana didi kata kerana itu ni mana ni. Mereka abu tu kan, dia nak kenal ada mereka abu tu korang ada puluah. Puluah. Ani tengah tamai call kerana dini dah awal selawa ke call. Oh, ini mah kerana orang badat senda iya, jam ini mana phone ni kesakku itu je nama. Oh. Ini mah mana ayat tiga mah, mang ini mah itu wedi wedi bilah berisi nama handai berita ganda. Ha. Dia itu ganda, ini mah kira kira nama. Kira nama. Bahu tu letak. Ini bahu tu letak. Dawasa kerana bisak. Hati mah berde, hati mah berde, bahu tu letak berde ni. Oh, dawasa kerana bisak. Mata kerana amai, kata kerana amai, itu ti kerana amai. Oh. Eh, dengan melabaga nuamai, orang ini tiap kami kata kerut pay, nukar ini tiap kami kata kerunuamai. Ha. Mangga, ada ni mereka kerjanya yang apa? Mau ada ni kira dengan kami ni sunte. Oh, ahan, saya mau utama utarab dengan. Dengan apa? Dengan apa? Dengan mandan na sahaksa ni, mandan na kramiya kira lama dengan apa? Oh. Me mekral mal man jagal dengan mandar matya. Samahareva me dam part lagi dengan me samahareva kaha part lagi dengan ini warga dekat ni. Ini, nae, ikka warga meka vivida, gian nae vivida bi dihera pipi, gian udah teh pipi gian nae villa, kekulai villa, handai udah pipi lah. Ihem, gian ikka par pipi nama ni me ni. Oh. Ikka ihirunar pasi dam part lagi nama. Itu kang kaha part tu. Oh. Ikan nae meka villa pipi gian nama me mal pohutu. Oh. Ah, ikka me tiennye. Oh, nae. Me apa pipu nama dam part nama. Dam part aja.
Malah dampak aja. Mereka painnya buta, udah itu. Udah itu sama lasten itu painnya. Ini dengan hamil serta irau gua itu pain waduh. Aduh ini. Mereka hantar painnya orang. Udah itu sama lasten itu bila apa painnya. Yang itu irau gua itu sabtila usne itu. Ahi balah bagi hemat ini orang. Tapi balam itu udah ini dengan pohon dana. Itu udah dana, 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 dana. Mereka pohon tanian orang. Mereka hantar lasten itu pohon tanian orang. Kuminasaka balanasaka gami pohora rasayana danawa kiyala hema minissu haani daayaka widiyata danne. Ehema danna onne meke thiyena thawa. Ara poddak wedi karaganna thama ara api compost mitiyak thiyena eka dala ganne. Ow. Naththan ithin pohora thawama thiyena. Pohora sepolowe thiyena ne. Thiyena thiyena thiyena. Api niyera bendala thiyena engal 6ak ithara allala. Ow neida. Eke thiyena tanikara ithin pohora ne. Ow. Uda pasa. Me polowe samana niyera kapanna nathuwa ethi bandinawa ithara ne. Ne bandinawa ithara meka kawadaka rahinne ne ma. Ow. Walaupun mesin ini kapala, niar bandino. Aha. Itu ini ni niar parat palal leno. Palal leno, magi lori jalan tu mangkata ane sih. Iya ni. Jadi mewaga, misal apit deng, mana kot apit deng, misal apit me, itu mewaga, pada kerana mabil lah. Apit me nikang ini nikang nikang noh ini apit me. Kia kerja kuya ganu, api kia kerja hamba kerja ganu, me bandar mahatya inda. Oh. Bandar mahatnya ini, apa kita kerja kuliah kan, nama? Nih, engkau betul masanya, nak kalau ekwadernya itu mereka begini, kan dawas kipak kuda kerana hati ya. Api, oh dawas kipak hati, ada kerana api sama tu ani marim, me koi lakukan nama, me tu kuda dengan me kahden nama, tinggal api hamada, ada nama kiri ala kahden nama, api mana mana hari. Berdak kerana? Berdak kerana, api me. Samaan yang kita kerja. Oh, api kuliah kan, nama? Kuliah kan, nama. Oh, dekat tu ada bandar mahatnya, dengan samaan itu mak. Ada yang melabur naga mam, meva ke kami kipat ini kuda rakyat di lalat. Ah, rakyat bihik lalat ini nama, rakyat bihik lalat ini nama. Me ting, ting api, oh api kipat ini, ting me, ekem perwujudan ganno. Ganno. Oh, eh mat itu mana me loko me, dia kerana ting kamar. Ganno ni itu. Oh. Dan ini dari ikal pelak naya, buta mau kalpana kerah kerah kerah. So. Mereka dapat kemahan si Allah kan datang. Ha. Memang yang kakak di upama dienda kerana. So. Lepas sama mereka kerana ni. So. No. Dan ini better dapat kemahan si yang kan murah terap pahak kerana kan turu ye kerana ni. Ya. Eka Allah kan sama ini upak kerana kerana yuria ti bilawat, kompost ti bilawat ni ni. So. Umur terdah nanti bu pohor dikin sama mereka kerana ni. Kerana ni. Hmm.
මේක වාසියක් වෙයි කියලා තමයි මේ කල්පනා කරලා කරන්නේ. ඔව්. ඊයේ දවසේ කඩන්න බැරි වුණා නේ සම්පූර්ණ. ඊයේ දවසේ ඉවර කරගන්න බැරි වුණා අපි මේ මේ මහත්තයා ආවේ නෑ නේ ඊයේ යාගේ ඉස්කෝලේ ගුරුව මේ ගුරු දෙගුරු රැස්වීමක් කියලා. ඔව්. නැත්තම් ඉතින් ඉතින් 4500 ඉතින් මේක. ඔව්. ඒක දැන් අද කඩලා මේ අද කඩලා හෙට උදේ තමුත් එක මාත්‍රියට තමයි ගෙනියන්න එන්නේ. හෙට මෙහෙ දෙන්න පොලක් නෑ, කඩයක් නෑ, වෙනින්ද කවුන් නෑ. ඔව්. කොළඹ යන ලොරියක් තියෙනවාද කියලා බලන්න ඇති උනොත් සමුත් වේ මාත්‍රිකේට ගිහින් දැන් නම හිතාන ඉන්නේ. හා හා. ගාමිණි වහගෙනම නේද එන්නේ? හ්ම් හ්ම්. වල්ගස් එහෙම තියෙනවා තා බැරි විත්ත මේ ඇද ගන්න එන්නේ. නැත්තම් දාන යූරියට ජීවිතයට ඇද ගන්න ආයි. පොර තිබ්බා නෙමෙයි දාන්නේ. මේවා බලලා මිනිස්සු කරනවා නම් රට මොනවද දිනු කරනවා කියන එක නේද? ඈ කණ්ඩවත් නෑ බැල 10ක් හදාගන්න ඉති ගිවන්නද කොච්චර තියනවද බලන්නකො. ඈ ඉඩ තිබිලා වතුර තිබිලා මිනිස්සු ඉඳලා ඔය හැම ගෙදරම ගෑනිතු මිනිහෙකු ඉන්නවනේ නේද? ඉන්නත අනිවාර්යෙන් වැල් පහක් හයක් හදා ගන්න පුළුවන් නේ. ආයි කඩෙන් කන්න ඕනේ නෑ නෑ මේ කරලා දෙනල්ල. මේ දෙන් කරන්නේ නෑ. ඒක තමයි තියෙන දුර්වලකම. මේ කරන්නේ පහක් හයක් හදාගෙන නේ සාමාන්‍යයෙන් මේ දැන් ඔබතුමාගේ වාගේ නම් කොහිල ටිකක් හදාගෙන ඒක කිරි කරලා ඔච්චර ජාති තියනවාද ගෙදර කරගන්න ජාති? එහෙම කරගෙන ජීවත් වෙනවා හැ අනන්තවත් ඉන්නවා. මම දන්න දේවල් දිනනවා ආයේ අපි වාගේම මහ පරිමාණයෙන් නේකරට සියලුම දේ දෙදර තියෙන මතු ඉඩම් තියෙනවා. තියෙනවා. අපිට ඇස් බැලමුද කියන්න පුළුවන්. මම දැකලා තියෙනවා YouTube එකෙන්ම දැකලා තියෙනවා මේ ස්ලැබ් උඩ හදලා තියෙන්නේ මේ තියෙනවා. මල් පෝච්චි වල. මල් පෝච්චි නම් මොනවා ඒ වගේ. එහෙම එහෙම අය ඉන්නවා. ඕනෑකම තියෙන අය එහෙම කරනවා. අපේ අයට නම් ඒ අතින් නම් අන්තිමයි කියන්නම දෙයක් නැහැ. ඔව්. කියන්නම දෙයක් නැහැ. ලබතුමාගේ මේ වගාව දැකලා ඒවා විනාශ කරපු අයත් ඉන්නවා නේද? ඕ ඊයර දැන් පේනවනේ කොරලා තියෙන හරිය. කොච්චි ගස් දෙක ගලවලා මොනවද දන්නන්න පුළුවන්නේ. ඔව්. ඉතින් කොච්චි ගස් දෙක ගලවලා දාලා ගිහිල්ලා. ගිහිල්ලා. ඒ ටිකත් ඇති කියලා ඒ ටිකත් ඇති කියලා හිතනවා ඇති. මම මේ සුමානෙම කියනවා කොච්චි මල් ළඟ තවන් දාලා නැහැ. හා. මම පොලෙන් ගෙනල්ලා ගම ඕකත් හිතුවා ඔව්වේ. ඔව්. මේ සුමානේ පොලෙන් කියනවා කොච්චි
දෙකක් පහක් හයක් ගෙනල්ලා මං හිතවන්න තැන සකස් කරගෙන තියෙනවා. ඔව්. එතන මං හිතුවා. ඒක තමයි. අනිවාර්යෙන්ම ඔය ගලවපු ගස් ටිකේ ගස් 100ක් විතර හදලා තමයි මං පස්සේ බලන්නේ. ඔව්. ඉතින් එහෙම ඇති කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒක තමයි නේද? එහෙම කරලා ඇති කරන්න පුළුවන් නම් ඔව්. ලොකු දෙයක්. ඒ වගේ මිනිස්සුන්ට නම් ඇති වෙනව වෙන්න කියලා හිතලා වෙන්නදී එහෙම. ඔව් එහෙම වෙන්න ඇති. ඒක නිකන් අපිට ඉතල හිතන්නේ නැහැ. මම බැලුවවත් නැහැ. මේ ළමයි ගිහින් බැලුවම කියලා මම නම් බැලුවවත් නැහැ. ඔව්. දෙන්නේ ඉතරයි. ගොවිතැන් කරලා කන මිනිස්සුන්ට ඉරව් කියන්නේ පුතා මේ ටිකේ කෑවනේ බාර්ට් ඈ. සත්තුන්ටත් කන්න නැහැ අප්පා ඒක නෙවෙලා තියෙන්නේ. සත්තුන්ට කන්න නැහැ. දැන් මේ දවස්වල ගිරව්ගෙන් කුඹුරු වල එහෙම වහලා එහෙමත් කනවා නෑ ගොයන් වල කන්නේ නෑ ගොයන් කෑවත් දන්නම් දැක් දෙන්නේ කුඹුරු යායවල් කොච්චර විශාල යායවල්ද උන් ආසයි මේවට හා මේවට ආසයි සත්තු ඔව් මේක ලේසි ලේසි කෑමක් නේ සත්තුන්ට ලේසි කෑමක් නේ දැන් මේ අතෙන් ඉඳලා නේද එහාට නේද දැන් මේ අතෙන් ඉඳලා එහාට නේද යකලින් නැජෙන්න මේ ටිකක් දාගෙන යන්න එහෙම නේද රන්දා ගැනීම සීතල රන්දා ගැනීම මේක තමයි කල්පනා කරේ. දහලින් ඉස්සරහ. මේකෙන් කාර්ය දෙක තුනක්ම වෙනවා. ඔව්. පොළව සතමනේ රන්දනවා. හා. දිරාපු පිදුරුින්ද පිදුරු ටික දිගන්න දිරන්න ඒකත් පොහොර වෙනවා. දැන් අද කලාවේ මහත්වයකුත් වෙනවා කිව්වා මේ ඒ අල අල බලන්න හා හා එයාට අල පැල ටිකක් ඕන කියලා කිව්වා අල අල වගාව ගැන පොඩ්ඩක් දැනගෙන බලන්න ඕනවත් එක්ක යා ළඟපාත හින්දා එනවා කියලා කිව්වා හා හා මං කිව්වා ඕනම වෙලාවක එන්න අපි ගෙදර ඉන්නවා නම් කෝල් එකක් දාලා එන්න ඔව් නේද ඔව් තොර බණ්ඩාර මත එහා පැත්තට මේ ලොකුවට එහෙම ගැටලුවක් නැද්ද පිටුරු ඒ පැත්තෙන් දානවා නෑ 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 එහා පැත්තේ කොහොම වුණත් ලියක් දෙන්නේ කුඹුරනේ ඔව් නේද ඒකේ නවත්තන්න ක්‍රමයක් නැහැ නෑ මේ පැත්තෙන් දෙන දෙයක් විතරයි නවත්ත ගන්න තියෙන්නේ නේද දැන් කොහොමද ආලාද වතුරක් දානවද ඔකට කොහොමද මේකට වතුර ටිකක් දානවා එතකොට වතුර මුදි ඉවර වෙනවනේ හෙට අනිත් දවෙනකොට ඔව් එතකොට වතුර ටිකක් දාපුවම මේක කොහොම වුණත් හැඳිනවමයි ඔව් දැන් වතුර දාද්දි ඔක පාත් වෙනවද පාත් වෙනවා පාත් වුණාට පස්සේ ආයෙ ඉතින් වේලෙන්නෙම නැහැ නැහැ මං කුරහන් හිටවලත් ඔකම කරා ආහ් ඒකෙන් ගත්ත අත්දැකීමක් තමයි මේ කරන්නේ ඔව් ඔව් මේක ඉතින් මං කාලෙක ඉඳලා කරන වැඩ මම මිනිස්සු කරන්නේ නැහැ නැහැ ඇත්තටම මම මෙහෙම කවුරුත් කරන්නේ නැහැ මං කරන්නේ නැහැ මේවා කරදර වැඩ මිනිස්සු කියන්නේ එහෙමනේ කරදර වැඩ ඔව් මේ වෙලක් හදලා ඔච්චර වද විඳින්න ඕනේ එහෙම කියන්නේ. දැන් ඇත්තට හුතුමද සල්ලි වලට දෙන්න බලාපොරොත්තු වෙනවා මේකෙන් කී දෙනෙක් කනවද නේද? මම රස්සාව දීලා තියනවනේ මේ වෙනකොට ඉතින් දෙන්නෙකුට කුඹේකට නිතර නිතරම දවස ගන්න. ඔව්. ඉතින් ඒක මම සතුටු වෙනවා. ඉතින් යාලා කාදරින් කරනවා. ඔව්. මටත් ඉතින් සාක්කුවට කීයක් හරි එනවා. ඔව් ඔව්. මේවත් කී දෙනෙක් කනවද නේද ලංකාවේ? එහෙනම් දැන් ඉතින් අත කොළඹට ගියා ඉතින් කොළඹ කී දෙනෙක් කනවද නැද්ද? නම් මේ වෙනකොට ඉතින් ඒවා කඩවල වලට වෙලඳ පොළට ගිහිල්ලා. ඒ වුණාට මේ මිනිස්සු ගොඩක් දන්නේ මේ විදිහට තමයි මේවා එන්නේ කියලා. එන්නේ කියලා. ඒක අපි මේ වාගේ ඒවා කරලා පෙන්නනකොට මිනිස්සු ඇත්තටම ආසයි. ඔව්. මත මේ වෙනකොට මගේ ඉතින් ස්තුති කරලා මිනිස්සු ගොඩව කතා කරනවා. කතා කරනවා නේද? ඉතින් ඒකත් මට සතුටක්. අනිවාර්යයෙන්. හාමුදුරුවෝ. ඔව්. ඔය ලොකු නිලධාරි අපි පළවෙනි සැරේ වීඩියෝ එක දැම්මට මේ මොකුත් දැම්මේ නැහැ මේ කරලා කඩනෙක් ගැන එහෙම පොඩ්ඩක් විතරනේ සඳහන් කරලා දැම්මේ. ඔව් ඔව් ඔව්. දැන් මේකේ මේ සම්පූර්ණයෙන් මේ වගාවක් නඩත්තු කරගෙන යන විදියත් එක්ක සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔව් ඔව් ඔව්. දැන් මිනිස්සු අහනවා කොහෙන්ද පිදුරු කියලා. ඔව්. මේ පිදුරු සිද්ධිය කන්නේ පිදුරු. ගිය කන්නේ නැහැ දැන් මේ. මං හිතන්නේ ආජංගනේ 10 දෙනෙක් ගාවම එහෙම පිදුරු ටිකක් ගන්න නැහැ. නැහැ. ඔබතුමා ඔය ඇවිදිනවා නම් දකින්නවනේ පේනවනේ නේ. දැන් ඒකයි මම ඊයේත් ඇහුවේ ඔබතුමාගෙන් කොහෙන්ද පිදුරු තව ගොයන් කැපලත් නැහැ නේ කියලා. ඔව් ඒක තමයි. ගොඩ ගහන තියෙන ඉතින් ආයුස්සන ඉන්නවා මේ වාගේ ප්‍රෝජන් වුණොත් ගන්න.
Bimal bimal Kaman nebu tau wa mono wadu, api eta hari denda beri eta illa ini dan minisu wema balala, eta illa ini, eta illuot, eta denda tsona ni hinda iwa itere hitan depa, itu wadi dan itera, kuti agar wala zie, ya kuti kan nene, kuti al dahai dedas, desi jai yarna tini, kuti das pidian dedas desi jai gati, ai kan ne, itu ngapi tuong adere tina kati. Enam bandara mas terbukti mana goda kisruh ti, apa paling ini ada mereka orang lokal sambandnya video kan demam terbaca ini goda spesial lagi, kan? Oh. Ini pasti mama butuh mana arah dan agar mereka nalar tu kerana video kan sampurna, apa produk kan tahu pahaya di kerana video kan dam kira. Oh. Oh. Mereka mana dak kau bahaya oke, terbukti mana dulu pada sel terbukti mana goda kisruh ti, bagaimana goda ping, bagaimana jangan tahu dengan apa kerana. Oh. Mama si anda mema baland, niter baland, balala manusia hari adu padu dia apa yang ahand? Kauru hari, mereka na aderin kerana balapurut tu inno ana, nodaan mekene kinno ana, balan deh. Ntar me video ke balala. Tawat mono hari tel ke awak kawada adu padu hati, no apa yang ahand mukad me ntar nanti ena prasne kila. Oh, na me nama ke bandila inno aki kila dende. Oh, mang kawada aku tu ena korle kakai nogene inne. Munna beda di puna tu dalla terla. Api video beda di pura me inne di udalle. Mage goitan kata itu ulane illa innala ko mangai damba hita kata karan ehema kiyanne ka hatwa angha haruwa danan itin eka kiyala kiyena kiyanna wenawa ow etana itin eka ita wedi vikalpayan ne ow meka wanija wedanne anivare salli ekka yana gamana meka ow e hinda idara man wata uttara denna yut mage wedi karaganna hambenne naththam ena kata karana ahana kiyena onama kenekuta ewata uttara denawa hari ini kita Enda ko balan deh kira mangi hari kira. Kita mangi jani mari. Mama deng, mama adde kini mendar na mama deng kira dah usak mih. Butuh mage kira terawil lah tienno. Kata no butuh mage kira kata kat. Ah, iya kata mangi. Iya mang jani ya jani wa. Kalau no jani kini kini no na mangi kira lah kian ni iya kemai. Oh, deh.
ඉතින් අපි මේවා වෙනකොට මොකවත් දිනාවේ නෑ අපි හදාගත්තු දේවල් හොයාගත්තු දේවල් මේවා මේවා ඕන කෙනෙකුට කරන්නත් පුළුවන් දේවල් අනිවාර්යයෙන් ඕන කෙනෙකුට මේ ගොල්චන් කරන්න මේවා වැඩි දියුණු කරගන්න පුළුවන් 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 හිත විතරයි ඕනේ හිත විතරයි ඕනේ